ආයුබෝවන් දවසේ ලග්න පලාපල සතියේ ලග්න පලාපල මාසයේ ලග්න පලාපල ඒ වගේම තමයි විශේෂ ග්‍රහමාරු පිළිබඳව සෑමදාම දැන ගැනීම සඳහා අපගේ YouTube චැනලය subscribe කරන්න ඔබ සැමට තෙරුවන් සරණයි ආයුබෝවන් වාසනාවන්ත සුභම සුභ දවසක් වේවා අද 2023 සැප්තැම්බර් මාස 9 වන සෙනසුරාදා ඉර උදාව පෙරවරු 6:01ට ඉර බැසීම පස්වරු 6:10ට රාහු කාලය දිවා කාලයට හා රාත්‍රී කාලයට 9:01 සිට 10:30 දක්වා සුබ දිශාව දකුණ මරු සිටින දිශාව නැගෙනහිර මේෂ ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල ආදායම් ලැබීමට වාසනාවක් පෙනෙන්නට තිබෙනවා ඔබට ගරු නම්බුනාම ලැබෙනා වගේම ආරක්ෂකාංශයේ අයට උසස් තනතුරු ලැබීමට අවස්ථාවන් උදා වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සතුරන් පරාජය කරන දවසක් ලෙසත් හඳුන්වන්න පුළුවන් වගේම ලේඛන කලාවට ඔබ එවැනි රැකියාවක නිරත වන අයෙක් නම් ඉතාමත්ම සුබයි. ගුප්ත විද්‍යාවනි ශේෂ්‍රයන්හි ඉගෙනීමට ඔබට සිත යොමු වෙනා වගේම ආගමික කටයුතු කෙරෙහි සිත යොමු වන බවකුත් පෙනෙන්නට තිබෙනවා. ප්‍රේම සම්බන්ධතා සඳහා වැඩිහිටි ආශිර්වාදය ලබා ගන්න අද දවස ඉතාමත්ම සුබයි. හැබැයි ඔබ හදිසි අනතුරු ඇතිවීමට ඉඩකඩ තිබෙන නිසා ඒ ගැන කල්පනාකාරීව කටයුතු කරන්න. සෙම් රෝග හා මවට අසනීප තත්ත්වයන් පවා ඇති වෙන්න පුළුවන්. පුළුවන් කමක් තිබෙනවා නම් රතු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසී දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම යහපත්. ජය වර්ණයේ රතු පැහැය ජය අංකයේ අංක 9. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට අද දින ඔබගේ ආදායම් තත්ත්වය වැඩි වෙන බවක් පෙනෙන්නට තිබෙනවා. තැන්පත් ධනය වර්ධනය වෙනා වගේම ඉවසීමෙන් කටයුතු කළ හැකි දිනය. ආගමික භක්තිය වැඩි වෙන්න පුළුවන්. පෞලට සම්බන්ධ ගැටලුකාරී තත්ත්වයන් හට ගැනීමට ඉඩකඩ පවතිනවා. ඒ වගේම තමයි ප්‍රායෝගිකව යම් යම් ගැටලු වලට මුහුණ දීමට අද දවස තුල ඔබට අනවශ්‍ය ගමන් බිමන් යෙදෙන්න පුළුවන්. දරුවන් පිළිබඳවත් තරම ප්‍රවේශම්කාරීව සහ ඉවසිලිමෙන් යුතුව කටයුතු කරනා වගේම ප්‍රේම සම්බන්ධතාවල ආදර සම්බන්ධතාවලදී යම් ගැටුම් ඇතිවීමට ඉඩකඩ පවතිනවා. විශේෂයෙන්ම වෙනත් අය සමග කටයුතු කිරීමේදී ගැටුම් ඇතිවීමට ඉඩකඩ තිබෙන නිසා කල්පනාකාරීව කටයුතු කරන්න. උදරාබාධ, ඇස් ආබාධතා පවා ඇතිවීමට ඉඩකඩ පවතිනවා. පුළුවන් කමක් තිබෙනවා නම් සුදු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසී දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම යහපත්. ජය වර්ණය නිල් පැහැය, ජය අංකය අංක 5. මිතුන ලග්නයෙන් උපන් ඔබට අද දිනය තුල ආත්ම ශක්තිය වැඩි වෙන බවක් පෙනෙන්නට තිබෙනවා. ඔබගේ නිරෝගී බව ඉතාමත්ම හොඳින් තිබෙනා වගේම පාලනයෙහි ඔබ විශේෂයෙන්ම උසස් තනතුරු දරන අයෙක් නම් අද දිනේ ඉතාමත්ම යහපත්. ඔබට උසස් තනතුරු ලැබීමට පවා වැඩිපුර වාසනාව තිබෙන දවසක්. ඔබගේ කතාවෙන් නම් යම් යම් දුර්වලතාවයන් හටගන්න පුළුවන්. අධ්‍යාපනයේ ලබන දූදරුවන්ට යහපත් දිනයක් වගේම විවාහ යෝජනා ස්ථීර වෙන බවක් පෙනෙන්නට තිබෙනවා. ඉඩකඩම් සම්බන්ධ ගැටලු ඇතිවීමට ඉඩකඩක් පවතිනවා වගේම ඔබට අද දිනය තුළ සහෝදර පක්ෂයෙන් උදව් උපකාර ලබා ගැනීමට පුළුවන්කමක් තිබෙනවා. ඔබගේ මවට ඔබගේ පියාට යහපත් වෙනවා වගේම මවට නම් තරමක් අපලගති පෙන්වෙන්නට ඉඩකඩ පවතිනවා. මුත්‍රා රෝග තත්ත්වයන් තිබෙන අයෙක් නම් මේ ගැන කල්පනාකාරීව කටයුතු කරන්න. බොහෝ විට අනවශ්‍ය වියදම් වැඩි වෙන නිසා ඒ ගැන කල්පනාකාරී වීම වැදගත් වෙනවා. පුළුවන් කමක් තිබෙනවා නම් අද දින තුල රස කැවිලි දන් දී දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම යහපත්. ජය වර්ණයේ කොළ පැහැය, ජය අංකයේ අංක 5. කටක ලග්නයෙන් උපන් ඔබට අද දිනය තුල රැකියාවල යම් යම් අස්ථිරභාවයන් ඇති වෙන්න පුළුවන්. වගකීම් පැහැර හැරීම නිසා නීතිමය දඬුවම් ආදියට පවා ඔබ ලක්වීමට ඉඩකඩ පවතිනවා. ඇස් රෝග වැඩි වෙනවා වගේම ඔබට අධ්‍යාපනයේට නම් ඉතාමත්ම සුබයි. හවුල් ව්‍යාපාර කටයුතු කරන අයෙක් නම් එම කොටස් වලින් ලාභ ලැබෙනවා වගේම ඉඩකඩම් පිළිබඳව යම් බලාපොරොත්තු තිබුණ නම් ඒවයින් ගැටලුම් ඇතිවීමට ඉඩකඩ පවතින විශේෂම බාධා තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඕනෑම ස්ථානයකදී ඔබට ජයග්‍රහණයක් ලබා ගැනීමේ හැකියාව තිබුණත් යම් යම් රෝගාබාධ තත්ත්වයන් අද දවස් තුල ඔබට ඇති වෙන පුළුවන්. විශේෂයෙන්ම ඔබගේ කල්ගතවන රෝගාබාධ තත්ත්වයක් තිබෙන අයෙක් නම් ප්‍රවේශම් සහගතව කටයුතු කරන්න. ඔබගේ කතාව සම්බන්ධ යම් දුර්වලතා පවා ඇතිවීමට ඉඩකඩ පවතිනවා. මුහුණේ ලප කැලල ආදියට අද දවස තුල මුහුණ දීමට ඉඩකඩ තිබෙනා වගේම ප්‍රධානීන් සමග විශේෂයෙන්ම ඔබගේ ආයතනය තුල ප්‍රධානීන් සමග මතභේද ඇති කර ගැනීමට ඔබ උත්සාහ කරනවා. පුළුවන් කමක් තිබෙනවා නම් ඔබගේ අපල තත්ත්වයන් දුරු කර ගැනීම සඳහා කහ හෝ සුදු
පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසි දවසේ වැඩ කටයුතු වරඹන්න ඉතාමත්ම සුබයි. ජය වර්ණයේ ක්‍රීම් පැහැය ජය අංකය අංක 2. සිංහ ලග්නයෙන් උපන් ඔබට අද දිනය තුල ව්‍යාපාර ආරම්භ කිරීමට සිත යොමු වෙන බවක් පෙනෙන්නට තිබෙනවා. වැඩිහිටියන්ගෙන් උදව් උපකාර අනිවාර්යෙන්ම ලැබෙන දවසක් වගේම ප්‍රසිද්ධ වෙන්න පුළුවන්. ඔබට සතුරු කරදරම් තරමක් අඩුවන බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. මන ආත්ම ශක්තියකින් යුතුව ඔබට කටයුතු කිරීමේ හැකියාව ලැබෙනවා වගේම මව් පාර්ශවයේ ඥාතීන්ට තරමක් අපල ඇති කරන දිනයක් ලෙසත් හඳුන්වන්න පුළුවන්. මුදල් ඉතිරි කිරීමට නම් අද දවස තුල තරමක් අපහසුභාවයක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. සහෝදර සහෝදරියන්ට ඔබ බොහෝම ලැබිව කටයුතු කරනා වගේම දරුවන් පිළිබඳව සැලකිලිමත්ව අද දවස තුල කටයුතු කරන්න. පිටපලාත්වල සංචාරය කිරීමට ඔබ බලාපොරොත්තුවක් තිබෙනවා නම් ඒ සඳහා ඔබට අනිවාර්යෙන්ම අවස්ථාවක් උදා වේවි. සෙම් රෝග හා ස්නායු රෝග තත්වයන් හටගන්නා වගේම පුළුවන් කමක් තිබෙනවා නම් රතු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසී දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම යහපත්. ජය වර්ණයේ රතු පැහැය ජය අංකය අංක 1. කන්‍යා ලග්නයෙන් උපන් ඔබට අද දිනය තුල මහජන කටයුතු වලට ඉතාමත්ම සුබදායක දිනයක්. ජනතාවගේ සහයෝගය ඔබට අනිවාර්යෙන්ම ලැබෙන දිනයක් වගේම රැකියාවේ උසස් වීම් ලැබීමට වාසනා ගුණයක් පෙනෙන්නට තිබෙනවා. ව්‍යාපාර දියුණුව ඇති වෙනා වගේම ධාර්මික කටයුතු වලට සහභාගී වීමට ඔබට අනිවාර්යෙන්ම අවස්ථාවන් උදා වේවි. පරණ ගෙවල් දොරවල් අලුත් වැඩියා කිරීමට ඔබට බලාපොරොත්තුවක් තිබුණ නම් මෙම බලාපොරොත්තු සඵල කරගන්න පුළුවන්. කෙටි ගමන් විමන් යෙදෙන බවකුත් පෙනෙන්නට තිබෙනවා. සහෝදර සහෝදරියන්ගෙන් උදව් උපකාර ලැබෙන දිනයක් වගේම දරුවන්ට තරමක් අපල ඇති කරන දිනයක්. අනවශ්‍ය විනෝදාත්මක දේවලට මුදල් වියදම් කිරීමෙන් ඔබට යම් යම් පාඩු සිටුවීමට ඉඩකඩ පවතිනවා. පුළුවන් කමක් තිබෙනවා නම් නිල් පාට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසී දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම යහපත්. ජය වර්ණයේ කොළ පැහැය ජය අංකය අංක 5. තුලා ලග්නයෙන් උපන් ඔබට අද දිනය තුල ඉඩකඩම් ගේ දොරවල් ගෙවල් දොරවල් නිරවුල් වී ඔබට අයිතිය ලබා ගැනීමට වාසනාව ලැබෙන දවසක්. පසුගිය කාලය තුල යම් යම් ප්‍රශ්න ඇති වුණා නම් ගෙවල් දොරවල් පිළිබඳව ඒ සඳහා निराකරණය කර ගැනීමට නියමාකාරයෙන් අවස්ථාව ලැබෙන දිනයක්. ඒ වගේම තමයි ඔබට ප්‍රමාණීය ඉක්මවා ආහාර ගැනීමෙන් ඔබ පීඩාවට පවා පත් වෙන්න පුළුවන් අද දවස තුල. වෙනත් අයගේ හැඟීම් වලට හානිදායක ලෙස සමාජයේ හැසිරීම සිහි කල්පනාව මද බව අද දවස තුල වැඩි වෙන්න පුළුවන්. අධ්‍යාපනය ලැබන දූ දරුවන්ට නම් ඉතාමත්ම යහපත්. ඒ වගේම තමයි පියාට ඉතාමත්ම සුබයි. රැකියා ස්ථානයේ ගැටලු ඇතිවීමට ඉඩකඩ තිබෙන නිසා ඒ ගැන කල්පනාකාරීව කටයුතු කරනා වගේම සෙම් රෝග තත්වයන් ඇතිවීමට වැඩි ඉඩකඩක් පවතිනවා. සුරතල් සතුන් නිසා ඔබට රෝගාබාධ ආදී පවා ඇතිවීමට ඉඩකඩ පවතිනවා. කොළ සහ කහ වර්ණවලට සැරසී වැඩ කටයුතු කිරීමට හැකියාවක් තිබෙනවා නම් ඉතාමත්ම සුබයි. ජය වර්ණය නිල් පැහැය ජය අංකය අංක 6. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට අද දිනය තුල මානසික පීඩනය අධික දැනෙන දවසක්. ඒ වගේම තමයි ඔබගේ විවාහ ජීවිතයේ තරමක් ආරවුල් ඇති වෙනව වගේම ධනය වියදම් වීම සිදු වෙන්න පුළුවන්. සහෝදරයන්ට තරමක් අපල ඇති වෙනව වගේම විදේශගත වීමට ඉතාමත්ම සුබදායක දිනයක්. වගකීම් කටයුතු පැහැර හැරීම නිසා ඔබගේ මතයටම කටයුතු කරනව වගේම ගුප්ත හා අද්භූත දේ සෙවීමට ඔබ උත්සාහ කරන දිනයක්. සතුරු කරදර නම් තරමක් ඉවත් වෙන බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. ස්වයන් රැකියා වලින් ලාභ ලැබීමට නැත්නම් ඔබ ආරක්ෂකාංශයේ රැකියාවක් කරන අයෙක් නම් ඉතාමත්ම සුබයි. කාර්මික වැඩ කටයුතු හා ගණිත විෂයයට ඉතාමත් දක්ෂ පූජ්‍යලෙක් බවත් පුළුවන් කමක් තිබෙනු නම් පංච වර්ණම පූජා කරන්න ඉතාමත්ම යහපත්. ජය වර්ණයේ රතු පැහැය ජය අංකය අංක 9. දපන් ඔබට අද දිනය තුල තැන්පත් ධනය වියදම් වීමට හේතු කාරණා යෙදෙන්න පුළුවන්. විශේෂයෙන් රෝගාබාධ වැළඳීමට ඉඩකඩ තිබෙනවා වගේම වචනය වේගවත් වන බවක් පෙනෙන්නට තිබෙනවා. ඔබ නූගත් නැත්නම් පහත් අය ආශ්‍රය නිසා ඔබට අද දවස තුල අපහස විඳීම් සිදු වෙන්න පුළුවන්. ආරෝග්‍ය ශාලා වැනි ස්ථානවල සේවය කිරීම අය නම් අද දවස ඉතාමත්ම සුබයි. වගේම ඔබට විවාහ යෝජනා පිළිබඳව විවාහ නොවී සිටි අයෙක් නම් අද දවස තුල එන යෝජනා පිළිබඳව වඩාත්ම සැලකිලිමත්ව කටයුතු කරන්න. ඔබගේ අහංකාර ගති පෙන්වනෝ වගේම අද දවස තුල දරුවන් නිසා
ඔබගේ දියුණුව බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඔබ ව්‍යාපාර කටයුතු කරන අයෙක් නම් ඉතාමත්ම සුබයි. ඒ වගේම තමයි ප්‍රිය සංభాෂණ ආදියට සහභාගී වීමට ඔබගේ අදහසක් තිබුණනම් ඒ සඳහා ඔබට ආරාධනා අද දවස තුල ඥාතියෙකුගෙන් ලැබෙන්න පුළුවන්. පුළුවන් කමක් තිබෙනවා නම් අද දවස තුල නිර්මාංශව සිට දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම යහපත්. ජය වර්ණයේ රන්වන් පැහැය ජය අංකය අංක 3. ලක්ෂණයෙන් උපන් ඔබට අද දිනය තුල දැඩි උද්‍යෝගකින් යුතුව කටයුතු කරන දිනයක්. නිවාස දේපල ලාභ ලැබීමට වාසනාව තිබෙනා වගේම උසස් රැකියාවකට හිමිකම ලැබෙනා ඔබට. ඒ වගේම තමයි ප්‍රසිද්ධියට පත් වෙනා වගේම සමಿತಿ සමාගම් වල කටයුතු කිරීමට ඔබට අවස්ථාව උදා වේවි. ඔබට මිතුරන් ළඟ සිටි මිතුරන් අහිමි වීමට ඉඩ කඩ පවතිනවා. ඒ වගේම තමයි ඔවුන් සමඟ විරසක වීම ඇති වෙන්න පුළුවන්. විවාහ දිවිය තුල ඔබගේ ගැටලු නිර්මාණය වීමට අද දවස තුල ඉඩ කඩක් පවතිනවා. ඔබගේ අනියම් සම්බන්ධතා ගොඩනැගෙනා වගේම දරුවන්ට රෝගාබාධ තත්ත්වයන් තිබෙනවා. එම රෝගාබාධ තත්ත්වයන් පිළිබඳව වගකීමෙන් යුතුව කටයුතු කරන්න. හදිසි අනතුරු ආදී ඇතිවීමට ඉඩ කඩ තිබෙනවා වගේම සහෝදරයන් අතරේ ගැටලු ඇතිවන දිනයක් නිසා අද දවස තුන වචනේ භාවිතයේදී තාමත්ම ප්‍රවේසම් වෙන්න. නීතිමය ගැටලු ආදී පවා ලක් වෙන්න ඉඩ කඩ තිබෙනවා. පුළුවන් කමක් තිබෙනවා නම් කහපාට හුරු වස්ත්‍රාභරණයේ සැරසී දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම යහපත්. ජය වර්ණයේ නිල් පැහැය ජය අංකය අංක 8. ලක්ෂණයෙන් උපන් ඔබට අද දින අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම ආහාර දිරවීමේ ශක්තිය අඩු වෙනා වගේම අසල්වාසීන්ගෙන් යම් යම් පීඩන ඇති වෙන්න පුළුවන්. ධර්මයේ කෙනෙහි බොහෝ නැඹුරුතාවයකින් යුතුව කටයුතු කරන්න ඔබ උත්සාහ කරනවා. ඒ වගේම තමයි සතුරු කරදර ඇති වෙනා වගේම ඔබගේ තැන්පත් ධනය තරමක් අඩු කර ගැනීමට ඔබ උත්සාහ කරනවා. වාහනයක් අලුත් වැඩියා කිරීමට බලාපොරොත්තුවක් තිබුණා. සඳහා ඔබට හැකියාව ලැබෙනා වගේම දුරලාත්වල චාරයේකට ඔබගේ සිත යොමු වෙන්න පුළුවන්. ඒ තමයි ආයෝජනාවට ඔබ ලක්ෂණ ටිකක් තිබෙන සයිස් එකක් කඩ තිබෙන දවසක් ලෙස හඳුන්වන්න පුළුවන්. වස විස ශරීරගත වීම පවා සිදු වෙන්න පුළුවන්. ඒ නිසා ආහාර පාන භාවිතයේදී අද දවස් තුල සැලකිලිමත් වෙන්න. ඔබට පුළුවන් කමක් තිබෙනවා නම් නිර්මාංශව සිට දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාම යහපත්. ජය 6. මීන ලග්නයෙන් උපන් ඔබට අද දිනය තුල දේපල පිළිබඳව ගැටලු ඇතිවීමට ඉඩ කඩ පවතිනවා. මැණික් මිනිරන් වැනි භූමියෙන් ලැබෙන වටිනා දේ හිමිවන දවසක් වගේම ආශ්‍රය සඳහා සුදුසුම අය පමණක් තෝරා ගැනීම වැදගත්. ඒ වගේම තමයි කුෂිකාර්මාන්තික කටයුතු වලින් ලාභ ඉපීමේ වාසනාව තිබෙනවා. අධ්‍යාපනය ලබන්නන්ට නම් මෙතරම්ම යහපත් දිනයක් නොවන බව තමයි පෙනෙන්නට තිබෙන්නේ. කෙටි ගමන් බිමන් අධිකව යෙදෙන දිනයක් වගේම සූදු වැනි ක්‍රියාවලට සම්බන්ධ වීමෙන් අනවශ්‍ය වියදම් වැඩි වෙන්න පුළුවන්. මහජන සහයෝගය ඉතාමත් හොඳින් ලැබෙන දවසක්. පපු ආශ්‍රිත ආබාධතා තිබෙන අයෙක් නම් ඒ පිළිබඳව නිසි වෙලා කලට වේලාවට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වැදගත්. පුළුවන් කමක් තිබෙනවා නම් බෝධිය වැඳ දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම යහපත්. ජය වර්ණයේ රන්වන් පැහැය ජය අංකය අංක 3.